ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩවත සමාධිමැදුර විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති පණ්ඩිත පයාගල නන්ද ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් මොනරාගල වැදිකුඹුර ආර් ඩබ්ලිව් සීලවතී මහත්මිය වේයන්ගොඩ එස්එල් ඩබ්ලිව්ඒ ප්‍රේමාවතී මහත්මිය සමග වාද්දුව මොල්ලිගොඩ මල්ලිකා ඒකනායක මහත්මිය ප්‍රධාන පිරිස සදැවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තාන වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. උත්තිට්ඨේ නප්පමජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. පින්වත්නි, බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ
ධර්මයට ඇහුම්කන් දෙන්න. ගාථා ධර්මයෙන් සඳහන් කළේ එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරන ධර්මයේ හැසිරෙන තැනැත්තාට මෙලවත් සැප විඳින්න පුළුවන්, පරලොවත් සැප විඳින්න පුළුවන්. එතකොට දැන් මේ පිළිබඳව අපි කතා කරනකොට වටපිටාව රටේ සිදුවන දේවල් පිළිබඳවත් අප හිතන්ට ඕන, තේරුම් ගන්නට ඕන. ගැටලු කරදර ප්‍රශ්න මැද මේ වකවානුවේ කවුරු ජීවත් වෙන්නේ? බොහොම දෙනෙක්ගේ මනස සංසුන් භවෙන් තොරයි. ඒ අතරට අපිට අහන්ට ලැබෙන ව්‍යසන විපත්ති කරදර අඩුවක් නැහැ. සමහර වෙලාවට පින්දහම් කරන ඇත්තෝ, ප්‍රතිපත්ති පුරණ ඇත්තෝ වුණත් ආපදා විපත්ති වලට මූණ දෙන අවස්ථා ගැන අපි අහනවා. විශේෂයෙන්ම රියානතුරු බැලුවාම, ඒ වගේම සිය දිවිහානි කර ගැනීම බැලුවාම, මනුෂ්‍ය ඝාතන බැලුවාම කෙනෙකුට සතුටටපත් වෙන්න සැනසෙන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි තියෙන්නේ. එනිසා අපි මේ පිළිබඳව ධර්මානුකූලව මේ ගැලවෙන්ට අප කරන්න ඕන කුමක්ද කියන එක කල්පනා කරන්න ඕන, හිතන්න ඕන, දැනගන්න ඕන, දැන කියාගෙන අනුගමනය කරන්න ඕන. උත්තිට්ඨේන අපමජ්ජේය කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් යුක්තව නැගී සිටින්න කියන එකයි. අද කාලේට හුඟක්ම වටින වචනයක් මේක. මොකද ඒකට හේතුව අපි හුඟක් දෙනෙක් නැගිට සිටින අය නෙමෙයි, නිදා වැටෙන අය. එළඹ සිටි සිහිය තියෙනවා නම් මේ අතුරු ආන්තරා අනතුරු වලින් වළකින්න පුළුවන් කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට මේ විපත්ති කරදර වලින් බේරෙන්න කුමක්ද දේශනා කළේ? උන්වහන්සේ දේශනා කළේ නැහැ දෙවියන් හෝ වෙනත් සරණක් ගැන බලාපොරොත්තු තියාගන්න කියලා. සමහර වෙලාවට ගමනක් යන්න පටන් ගත්තාම දෙවිපීඨයි එහෙම නැත්නම් බුදු සරණයි කියන සිරිතක් තියෙනවා. එහෙම කියන එක හොඳයි. නමුත් අපි ඊට වඩා ධර්මානුකූලව මේ කරුණ ගැන හිතන්න ඕන. ධර්මානුකූලව හරියට මේ කරුණ තේරුම් ගත්තොත් අපිට ලෙඩ රෝග, අසනීප, අතුරු ආන්තරා, උවදුරු වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ගාථාවට අනුකූලව මේ කරුණු පහදලා දෙනවා නම් අස්මින් ලෝකේ පරම්හිච, මේ ලෝකයේ පරලවත් දෙකම සුවදායක සැනසුම්දායක එකක් බවට පත් කරගන්න පුළුවන් විදිහටයි දහම හැසිරෙන්න ඕන කරන්නේ. දහමේ හැසිරෙන මාය කියලා කිව්වහම අපි වරදින් මිදිලා පාපයෙන් ඈත් වෙලා අකුසලයෙන් දුර වෙලා කටයුතු කිරීමම නෙමෙයි අදහස් කරන්නේ. දේශනාවලින් කියන්නේ බොහෝ විට ඒ පිළිබඳව. ඒ නිසා කුමක් හෝ වරදක් අපිට සිදු වුණ නිසා තමයි අද අපි මේ කාලේ විපත් බහුල, සැනසීමක් නැති ජීවිත ගත කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් නිරතුරුව දේශනා කළා නම්, හැමදාම දේශනා කළා නම්, ඒ උන්වහන්සේ දේශනා කළේ සිහිනුවණින් කටයුතු කිරීම පිළිබඳව. අවසාන මොහොතේ පරිනිර්වාණ මංචකයේ වැඩ හිඳිමින් කළෙත් මෙන්න මේ මතක් කිරීම. ලෝකය කියන්නේ සුන්දර තැනක් නෙමෙයි. ඒකට හේතුව තමයි වෙනස් වීම මතයි මේ ලෝකේ තියෙන. වෙනස් වෙනවා නම් උදේ හිතපු දේ හවස වෙනකොට අපිට හිතුව ආකාරයෙන්ම සිදු වෙන්නේ නැහැ. අනතුරු සහිත මාර්ගයේ නිරන්තරයෙන්ම අපිට හත් අට දෙනා සමහර විට එක පවුලේ මියගිය කතා ප්‍රවෘත්ති හැම මාසෙකම අහන්න ලැබෙනවා. එවැනි වාතාවරණයක අපි කොහොමද ගමනක් ගිහිල්ලා ඒ විදිහටම එනවාය කියන අදහස ඇති කරගන්න. නමුත් අපි හිතන්ට ඕන කරන දේ හිතන්නේ නැහැ. මොකක්ද හිතන්න ඕන කරන්න?
බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතය ගැනත් ලෝකයේ ගැනත් වඩා සතුටුදායක ලෙස සිතන්ට ඕන කරන්නේ නැහැ. ඒ වගේම තමයි අසතුටුදායක ලෙස සිතන්න ඕන කරන්නෙත් නැහැ. සුබදායක ලෙස සිතන්ට ඕනෙත් නැහැ, අසුබදායක ලෙස සිතන්ට ඕන කරන්නෙත් නැහැ. එහෙමනම් කොහොමද හිතන්ට ඕන කරන්නේ? යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් දකින විදර්ශනාවට අනුකූල පදනමකින් තමයි අපි මේ හැම දෙයක්ම හිතන්ට ඕන කරන්නේ. විශ්වාසය කියන එක බෞද්ධයෙකුට අදාළ දෙයක් නෙමෙයි. ලෝක ආගම් බොහොමයක්ම පදනම විශ්වාසය. බුද්ධාගම විශ්වාසය මත පදනම් වූවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම් වෙලා තියෙන්නේ හේතුඵල ධර්මයේ මත. ඒ නිසා මොන ගැටලුවක් ප්‍රශ්නයක් Tamanට ඇති වුණත් හිතන්ට ඕන කරන්නේ මොකක්ද මේකට හේතුව? විමසුම් නුවණින් තැම්පත්ව ඒ ගැන හිතනවා නම් ඒක ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන් තමන්ගේ ගැටලුවට. ඒක නිසා අපි දැන් මේ පරිසරය පිළිබඳව සඳහන් කළේ. ඉතින් මේකෙන් ගැලවෙන්න අපි මොකක්ද කරන්න ඕන කරන්නේ? අපේ බෞද්ධ පින්නතුන් සාමාන්‍යයෙන් බැලුවොත් තේරවාදී බෞද්ධ රටවල් හැටියට දැන් මුල් තැන තියෙන්නේ තායිලන්තයේ, බුරුමේ, තවත් කාම්බෝජයේ වගේ රටවල් තියෙනවා. නමුත් ඒ තේරවාදී රටවල් අතර අපේ තේරවාදී රටට වඩා බෞද්ධයින්ට වඩා ඉදිරියෙන් සිටින්නේ මියන්මාර්වල බුරුමේ කියන රටේ බෞද්ධ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔවුන් බුදුදහමේ ආධ්‍යාත්මි නැත්තම් හරය නිසි පරිදි වටහා ගත්ත පිරිස. අපි ඒකෙන් කියන්නේ නෑ සියලු දෙනාම වටහා නොගත් බව. වටහා ගත්තනම් අද අපි මූණ පාල තියෙන ඛේදජනක තත්වයට අපි මූණ පාන්නේ නැහැ. බුරුමේටත් අපේ රටේ අද මූණ පාන්න තියලා තියෙන ප්‍රශ්න මූණ පාන්න වුණා. නමුත් ඔවුන් අපට වඩා එඩිතර මහා පුදුම ශක්තිවන්ත පියවරක් ගත්තාය. මොනම ආකාරයකින්වත් ලෝක බලවතුන්ට ඇඟිලි ගහන්න බැරි එකම රට තමයි බුරුමේ කියන්නේ. අපේ රට එහෙම නැහැ. අපි හැම පැත්තෙම හීන දින තත්වයට පත් වෙලා මේක තේරුම් ගන්න ඕන. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, මූලික ධර්මය එයත් අනුගමනය කරනවා. මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියන දේවල්. එතකොට දැන් අපේ සීල සමාධි ප්‍රඥා කියන දේවල් අපි දියුණු කරන්නට මොනතරම් දුරට නිවැරදි උත්සාහයක යෙදලා ඉන්නවද? ඒක අපට පේන්නේ නැහැ. දානේ පූජාව කියන දේවල් පිළිබඳව විරුද්ධව කතා කරනවා නෙමෙයි. පින් පිළිබඳව ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි. ප්‍රධානත්වයේ දෙන්න ඕන කරන දේට ප්‍රධානත්වයේ නොදී අප විසින් ඔබට අනුශාසනා කළ නිසා බොහොම දෙනෙක් නොමග ගිහිල්ලා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මම සඳහන් කළානේ හැම දිනකම දේශනා කරපු දේ, පිරිනුවන් පාන වෙලාවෙත් දේශනා කරපු දේ මොකක්ද සිහිනෝනින් කටයුතු කරා. මේකට තියෙන පාලි වචනේ තමයි අප්‍රමාද කියන වචනේ. අප්‍රමාද කියන වචනේ ඔය ඇත්තන්ට සමීපයි. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. මේ ගාථාවට ස්වාමීන් වහන්සේලා තේරුම් කියන්නේත් වැරදි විදිහටනේ. ස්වාමීන් වහන්සේලා සමහර විට මාධ්‍ය තුලින් අපිට අහන්න ලැබෙනවා වැරදි විදිහට. කුසලයට පමාවෙන් මොකද්ද කුසලයට පමාවෙන්නේ නැහැ කියන්නේ? ඈ කුසලයට පමාවීමක් ගැන නෙමෙයි එතන කියන්නේ. අපමාද කියන්නේ පමාවීම නෙමෙයි. එතන කියන්නේ සිහිනුවන කියන එකයි. සිහිනුවන කියන එක අපේ ජීවිතයේ හැම දිනාටම තිබෙන්න ඕන දෙයක්. නමුත් නැත්තේ ඒ ටිකයි. අන්නේ නිසා තමයි ප්‍රියානුතුරු මාර්ගානුතුරු විපත්ති කරදර විනාශකාරී දේවල් වෙලා මහා පුදුම දුක්ඛදායි තත්වයකට මේ අපේ ජනතාව මුණ පාන්නේ. ඒ නිසායි පින්නතුනි අද බෞද්ධ බෞද්ධ නොවන බොහෝ දෙනෙක් මේ භාවනා කරන්නට පෙළඹිලා තියෙන්නේ. මනස ආකූල ව්‍යාකූල වුණාම මොනතරම් මහන්සි ගත්තත් උත්සාහ ගත්තත්
සැනසීමක් ලබන්න බෑ. ඔයත් හොඳට හිතට ගන්නට උසස්ම කුසලය, උසස්ම පිළිවෙත, උසස්ම ආනිසංසය ලැබෙන්නේ කුමකින්ද? හිත හදා ගැනීම තුළින්, මනස හදා ගැනීම තුළින්. කවුද මනස හදාගෙන තියෙන්නේ? කවුද හිත හදාගෙන තියෙන්නේ? කෝපයට හේතු වන අරමුණක් ලැබිච්ච ගමන් ඇවිස්සෙන අය නෙමේද ඉන්නේ? ඒ වගේම ආසාවක් ඇති වුණාම යම් කිසි දෙයකට වහා ඒ පිළිබඳව උනන්දුවෙන් උත්සාහයෙන් ඒක සාක්ෂාත් කරගන්න හදන අය නෙමේද ඉන්නේ? යම් කිසි විදිහක ඛේද ජනක තත්වයකට පත් වුණාම මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? ඉතින් මේවැන් විපත්ති කරදර ඇති කරගන්න හැටි බලන්න. දැන් ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරන අය හැටියට මොනතරම් කේන්තියක් ආවත් මනුෂ්‍ය ඝාතනයක් නොකරන බව ඇත්ත. නමුත් ඔය හිත දැවෙන හැටි, පිච්චෙන හැටි, ගිනි ගන්න හැටි ඔය ඇත්තෝ විතරයි දන්නේ. ඉතින් අපි මොන දේ කළත් අපිට වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම අපේ හිත නිවිල නැත්තම්, හිත තැම්පත් වෙලා නැත්තම්, හිත සංසුන් වෙලා නැත්තම්, හිත සහනයටපත් වෙලා නැත්තම්. ඒ නිසා බොහෝ දෙනෙක් පන්සල් දෙන, දානමාන දෙන, සිල් සමාදන් වෙන අය පවා මේ අඩුපාඩුවෙන් යුක්තයි. ඒ නිසා අපිට බෞද්ධ සදහැතියෙක් දකින්න ලැබෙනකොට සියලුම ආකාරයෙන් පරිපූර්ණත්වයක් බොහෝ ඈතුල තියෙන්න ඕන. කතා බහ, හැසිරීම, ගැටලුවකදී ක්‍රියා කිරීම, කලබල නොවීම, කෝ ඒ දේවල් නැහැනේ. ඒ දේවල් නැහැ. එනිසා අපි කල්පනා කරමු කොහොමද අපි මේක පුරුදු කරන්නේ. මේක පුරුදු කරන්නට අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල නොඑක් විදිහේ දේශනාවල් සඳහන් කරලා තියෙනවා. ඔයත් කවුරුත් දන්න පුහුණුවක් තමයි, ඉගෙනීමක් තමයි මේ ආනාපාන සති භාවනාව. ඒකට අපි අතන අඩුපාඩුකම්, මෙතන අඩුපාඩුකම් කියන්න ඕනේ නැහැ. විසුද්ධි මාර්ගයේ අඩුපාඩුයි කියලා කියන්න ඕන කමකුත් නැහැ. අපි බුද්ධ දේශනාවට අනුව ටිකක් හිතලා බලන්න ඕන. පළමුවෙන් සඳහන් කරන්නේ කුමක්ද? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. එතන කියලා නැහැ පින්නතුනි මොනම දෙයක්වත්. කියලා තියෙන්නේ මොකක්ද? සිහියෙන් යුක්තව හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම. හැබැයි ආරම්භයේ හැටියට දක්වලා තියෙනවා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. මෙන්න මේ දේවල් ඕන කරනවා කියලා. මොනවද ඕන කරන්නේ? රුක් මුලකට ගිහිල්ලා, ආරණ්‍යකට ගිහිල්ලා, විවේක තැනකට ගිහිල්ලා, ඒ වගේ තැනකට ගිහිල්ලා කය ඍජුව තියාගෙන. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ වගේම සිහිය පෙරටුවේ තබාගෙන. එතකොට එහෙම දෙයක් කියලා කියනවා. මම දන්නවා අපේ රටේ තරුණායි විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඕනකම තියෙනවා හිත නිවා ගන්න. වැඩිහිටියන්ටත් ඕනකම තියෙනවා මේ කටයුත්ත කරන්න. නමුත් සමහර විට ගෙදර පරිසරේ හරිනේ කරන්න බෑ. මොකද එක්කෙනෙක් භාවනා කරනකොට අනිත් අය කල්පනා කරන්නේ මොකද මෙයා දැන් මේ අමුතු මගක යන්න හදන්නේ කියලා. කොටින්ම සමහර වෙලාවට තවමත් ඒ කාලේ වගේම නැහැ. භාවනා කිරීම කියන එක එක්තරා ආකාරයක උපහාසයට ලක්වන දෙයක් බවට පත් වෙන කමක් නැහැ. අපිට ඒ ඔක්කොම තියෙද්දි අපිට පුළුවන් කමක් නැද්ද මේ කටයුතු කරන්න? පුදුම දේ කියන්නේ පින්නතුනි ධර්මයේ තියෙද්දි ධර්මයෙන් පිට යන්නේ. හැමෝම හිතන්නේ, හැමෝම කියුත් වැරදි, වැඩි දිනෙක හිතන්නේ භාවනා කරනවා කියලා කිව්වහම මේ හරියට ඉතින් වත් පිළිවෙත් කරලා බුදුන් ඇඳලා මේ එර්බිනිය ගොතාගෙන හරියට ඍජු කයක් තියාගන්න කිව්ව හරියට ශාරීරියේ ඍජු තියාගෙන මේ කියන ආ වූ මූලික දේවල් සම්පූර්ණ කරගෙන තමයි භාවනා කරන්න ඕන. එහෙමනේ. එතකොට ඒක හරි අමාරු දෙයක්. දැන් මම මේ කියන්නේ එහෙම භාවනා කරන්න එක හොඳයි. මම මේ කියන්නේ හැමෝටම, හැම දෙනෙකුටම මේ උසස් සැනසීම ලබා ගන්න හැටි කියන්නේ. එකක් අමතක කරන්න එපා. සමහර වෙලාවට සමහර ඇත්තුම ආස ගණන් භාවනා කරපු අය, අවුරුදු ගණන් භාවනා කරපු අය, භාවනා මධ්‍යස්ථානවල නැවතිලා මේ කටයුතු කරපු අය එහෙම ඉන්නවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ අය සියලු දෙනාම් පරදවලා
සමහර කෙනෙකුට දවස් දෙක තුනකින් ඉදිරියට යන්න පුළුවන්. මොකක්ද ඒකට හේතුව? පෙර සංසාරගතව තමන් කරගෙන ආපු යම් කිසි පුහුණුවක් තිබුණා නම්, සසර වාසනා ගුණ තිබුණා නම්, වාසනා ගුණ කියලා කියන්නේ අර පුරුදු ඇබ්බැහිකම් නෙමෙයි ඈ, සසර පාරමී ශක්තිය තිබුණා නම්, දැන් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි සමහර කෙනෙක් උන්වහන්සේ වදාරන ගාථාවක් අහලා කෙනෙකුට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක මේ පින්නතුනි සම්පූර්ණ වෙලා තිබිච්ච නිසා. සම්පූර්ණ නොවිච්ච අයට බුදුහාමුදුරු ළඟ හිටියත් මොනවාක්වත් කරගන්න බෑ. ඒ නිසා මේ උසස් සැනසීම, මේ උතුම් සැපත, මේ උතුම් සාහනය, මේ උතුම් ශක්තිය ඔබේ හද තුල දල්වා ලීමයි මා කළ යුත්තේ. ඒක නිසා හොඳට තේරුම් ගන්නවා. ඒ හින්දා දැන් අපි හිතමු ඔය ඇත්ත ඔය තරම්ම භාවනාවට රිසි බවක් නැහැ කියලා, කැමැත්තක් නැහැ කියලා, කමක් නැහැ. නිකමට හරි පුරුදු කරාන්ට මම මේ කියන ටික මේ මාධ්‍යයේ මේ ගොන්දිරි සංස්ථාවෙම කීපසරයක් මතක් කළා. මොකද මතක් කළේ මේ විඳින අප විඳින සැපය ඔයත්තුත් විඳින්න ඕන. සැපය කියලා කිව්වහම මේ හොඳට ආහාර පාන ගන්න එකවත්, යාන වාහන තියෙන එකවත් නෙමෙයි. ඊට වඩා උසස් සැපයක් තමයි බුදුහාඳුරු දේශනා කළේ. ඒ උසස් සැපේ ලබා ගන්න හැටි ඔයත්තු තේරුම් ගන්න. ඉතින් භාවනා කරන්න ඉරියව් හතරක් කියලා දුන්නානේ. හිඳගෙන භාවනා කරනවා, සක්මන් භාවනාව කරනවා, හිටගෙන භාවනා කරනවා, ඒ වගේම සයනගත ඉරියව්වේ නිදාගන්න ඉරියව්වේ. ඉතින් හැම දිනාටම කිසිම අපහසුාවක් නැහැ නිදාගන්න ඉරියව්වෙන් භාවනා කරන්න පුළුවන්. තමන් එක්ක තමාගේ කාමරේ තව දෙන්නේ තුන් දිනක් නිදාගත්තත් ඒකෝ කිසි කෙනෙක් දන්නේ නැහැ මම නිදිද භාවනා කරනවද කියලා. කවුරුත් දන්නේ නැහැ. ඒක තමන්ටම පෞද්ගලික දෙයක්. සාමාන්‍යයෙන් එක්තරා පිළිවෙලකට දැන් බුදුරජාණන් වහන්සේ සැතපෙලා ඉන්න විදිහට සාමාන්‍යයෙන් පිළිවෙලකට නිදාගෙන උඩ බලාගෙන ඉන්නේ නැතුව අතපය හෙට මෙහෙට හර මේ විසිරුලා නිදා ගන්න නැතුව තියෙනවනේ යම් කිසි ක්‍රමයක්. ඒ විදිහට ඉන්න ගමන් තමන් හිතන්න ඕන කරන දේ තමයි මම සිතවිලි සියල්ල අත්හරිනවා. දැන් ඔය කතාව පින්නතුනි අපේ ධර්මයේ ගැඹුරට හිතුවොත් අපිට මෙහෙම තැනකට යන්න බැරිද කියලා බලන්න. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන. රූපාවචර ධ්‍යාන කියලා කිව්වහම ඉතින් අපි දන්නවා ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතුත්‍ය ධ්‍යාන තියෙනවානේ. විතක්ක විචාර පිසුක එකගතා කියන මේ ධ්‍යානාංග ක්‍රමයෙන් 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 අඩු කරගෙන ගිහිල්ලා අන්තිමේ හිත එකඟ වෙනවා. එතකොට දැන් අරූපාවචර කියන පස්සේ ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, නේව සංඥාන ආසඤ්ඤායතනේ, මේ ආකින්චඤ්ඤායතනේ, නේව සංඥාන ආසඤ්ඤායතනේ කියන හිත උසස් තත්වයට පත් කරා. මේවා නිකන් විභාගෙට සමහර ළමයි පොතපත බලනවා. ඔයත්තොත් නොතේරුම් කමින් තේරුම් දන්නේ නැතුව අහනවා. හැබැයි ඒක දෙයක් තියෙනවා. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අමාරු දෙයක් නෙමෙයි. ඒත් දැන් අපේ වෑයම කුමක්ද? අපි සම්පූර්ණයෙන්ම හිත හිස් කිරීමේ අභ්‍යාසයක පුහුණුවක හැමදාම නිින්දට යනකොට දෙන්න ඕන. හිත හිස් කරනවා. හැබැයි ශූන්‍යතාවෙ නෙමෙයි ඈ. ආකාසානඤ්ඤායතනය කියලා කියන පස්සේ අනන්ත ආකාශෝ අනන්ත ආකාශෝ. මේ ස්පේස් එක කියන එක. එයාගේ සිතේ කිසිවක්ම නැහැ. හැබැයි එතෙන්ට එන්න ලේසි නැහැ. සෑහෙන කාලයක් හිත එකඟ කර ගන්නට ඕන. හරිද? ඒ සඳහා මම මේ මුල් පියවර කියන්නේ. එතකොට අපි ඒ විදිහට දැන් එහෙම අවදියෙන් ඉන්නකොට මොනවාක්වත්ම පේන්නේ නැහැ හිතට. ආකාශය, ආකාසානඤ්ඤායතනය. ඊට පස්සේ හිත තියෙන බව දැනනවා. නේ, හිත තියෙන බව දැනනවා. ඊට පස්සේ කිසිවක්ම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නේව සංඥාන ආසඤ්ඤායතනය. මොනම විදිහකවත් අවට පරිසරයේ දෙයක් සිද්ධ වුණාට දැනීමක් නෑ. ඒකේ උතුම්ම තැන තමයි බුද්ධ ආදී රහතන් වහන්සේලා සාක්ෂාත් කරගත්ත සංඥා වේදිත නිරෝධය. එතකොට අපි රහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේගේ වෙනස දකින්න කොතනින්ද? උන්වහන්සේ පිරුණම් පාන තැනින්. පිරුණම් පානේ කොහොමද? උන්වහන්සේ පිරුණම් පානේ සංඥා වේදිත නිරෝධයට සමවැදිලා. නිරෝධය කියන්නේ නෑ කියන එකනේ. උන්වහන්සේට හඳුනා ගැනීමක් නැහැ, දැනීමක් නැහැ. ඉතින් අපිට අපි මේ තත්වයටපත් වුණ නැති නිසා අපේ මරණය හැම එකක් නෙමෙයි. අඩු ගානේ අපි මරණයටපත් වෙනකොට, මරණයටපත් වෙන වෙලාවේ අපිට පුළුවන් කමක් තියෙන්න ඕන ප්‍රබලම කුසල් සිත පහළ කරගන්න.
ප්‍රබලම කුසල් සිත පහළ කරගන්න. ඉතින් ඒ සඳහා ඔයත් කුසල් කරන්න කැමති නම් මම දන්නේ මම පින් කිරීම ගැන ඒක වෙනම කතා කරමු. ඔයත්න්ට බෞද්ධ පිළිවෙත තුලින් පරලව යම් කිසි සාන්තියක් ළඟා කරගන්න, මෙලව යම් කිසි සාන්තියක් ළඟා කරන්න ඕන කරනවා නම් මේ දේ කරන්න. මේ දේ කරන්න. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. ඒ නිසා පළවෙනි පියවර හැටියට සූදානම් වෙන්න සියලුම සිතිවිලි බැහැර කරලා ඉන්න. පුළුවන්. පුළුවන්. මෙරිකමක් නැහැ. වෙලා තියෙන්නේ ඔයත් මහා පුදුම උදාසීනත්වයක ඉන්නේ. පටලැවිල්ලක ඉන්නේ. ඔයත්න්ට හාමුදුරුවෝ කිව්වොත් කටින පින්කම කිව්වොත් අර පිරිකර පූජාව කිව්වොත් අර පූජාව මේ පූජාව කිව්වොත් ඕකට අත ගහනවා මිසක් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. ඔයිට වඩා දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. ඒ දේ ඒකට මම කතා කරන්නේ මේ ගිනිගත් හදවත්, ඇවිලිච්ච හදවත්, වික්ෂිප්ත හදවත්, අවුලෙන් අවුලටපත් වෙලා උම්මත්තක භාවයටපත් වෙන ලං වෙච්ච අයටයි මම මේ කතා කරන්නේ. එතස හොඳම දේ තමයි අර සියලුම දේ අත්හරින කියලා කියන්නේ රස්සාව අත්හරින කියනවා නෙමෙයි. දරුවා අත්හරින කියනවා නෙමෙයි. ව්‍යාපාර අත්හරින කියනවා නෙමෙයි. අත්හරින කියලා කියන්නේ පින්නතුනේ තමාට පුළුවන් කමක් තියෙන්න ඕන අර සිතිවිලි සියල්ල අත්හැර දාලා අන මනස හිස් කරගන්න. මනස හිස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට එහෙම මනස හිස් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? එතකොට තමන්ට දැන් ඔන්න ඊට පස්සේ ඉදිරි පියවර වලට යන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. මේ දේ කරනකොට කරන්න තියෙන එකම දේ තමයි තමන්ගේ සිතිවිලි, අතීත සිතිවිලි, අනාගත සිතිවිලි, ඒ සිතිවිලි සියල්ලම බැහැර කරලා තමන් බොහොම නිවිච්ච තත්වයටපත් වෙන්න නම් උත්සාහ කරලා බලන්න ඕන. පළවෙනි පියවරේදී මට හෙට දිනේ කරන්න තියෙන දේවල්, අනාගතයේ පිළිබඳ දේවල්, ගනුදෙනු, නොඑක් විදිහේ කටයුතු කාරණාවල් මගේ හිතින් බැහැර කරලා මේ මොහොතේ ඉන්න පුළුවන් ද නින්දට පෙර. ඒ වගේම තමයි අතීතයේ පිළිබඳ දේවලුත් එහෙමයි. නමුත් පින්නොත්තුනි බොහෝ දෙනා සැතපෙන්නේ සුප්පබුද්ධං පබුජ්ජාන්ති සදා ගෞතම ශාවකා කියන විදිහට නෙමෙයි. ඒ කියන්නේ ප්‍රබෝධමත් සැතපීමක් නැහැ. ප්‍රබෝධමත් අවදිවීමක් නැහැ. අනේ නිසා හොඳට තේරුම් ගන්න ඔබ බෞද්ධ කෙනෙක් නම් සමහර වෙලාවට බුදුන් වැඳලා බුද්ධි නිදා ගන්න පිරිස ඇති. හවස් කාලේ බුදුන් වැඳලා ඒවා කරන අය. උදේටත් බුදුන් වඳින අය ඇති. ඒක හොඳයි, වැරදි නෑ. ඒක හොඳ දෙයක්. ඊට වඩා විශිෂ්ට දෙයක් තමයි මොකද්ද? අර බුදුහාඳුරු මතක් කරපු දේ අපි කරන්න ඕන. මතක් කළ දුන්නේ කුමක්ද? අර හිත නිවා ගන්න, හිත පිරිසිදු කර ගන්න. ඒ නිසා පින්නතුනි අපි මේ විදිහට රාත්‍රී කාලේ හිත පිරිසිදු වෙනකොට අපිට මෙහෙම ලාභයක්ත් තියෙනවා. මොකද්ද? දැන් නිින්ද ගියන් පස්සේ අපේ හිතට මොකද වෙන්නේ? නිින්ද ගියන් පස්සේ පින්නතුනි අපේ හිත උපදින වෙලාවට ගත්ත අරමුණ ගන්නෙ. උපදින වෙලාවට ගත්තේ මොකද්ද? අභිධර්ම හැටියට කියනවා නම් චුත වීමට අනතුරුව පිලිසිඳ ගැනීම නේ. එතකොට චුත වෙනකොට යම්කිසි අරමුණක් අපේ හිතට ආවනම් ඒ අරමුණත් එක තමයි සම්බන්ධ වෙන්නේ නිදාගත් වෙලාවට හිත. සමහර වෙලාවට අපි දන්නේ නැහැනේ ඒ චුත වෙන වෙලාවේ අපි ඒ ආත්මේ වැරදි වැඩ කරලා නම් නරක හිතක් තිබුණා නම් ඒ හිත තමයි මතුවෙන්නේ අන්න උප්පත්ති අවස්ථාවේ. එතකොට ඒ උපදින අවස්ථාව විතරක් නෙමෙයි අපි හැමදාම තද නින්දට වැටුනහම එතෙන්ට තමයි අපි හිත යන්නේ. ඒක නිසා පින්නතුනි අපිට පුළුවන් කමක් තියෙනවා යම් කිසි අඩු ලුහුඬු කමක්, දුර්වල කමක්, දූෂිත බවක් ඒ සිතේ තියෙනවා නම් ඒක දුරු කරලා පවිත්‍ර කරගන්න පුළුවන් කමක් තියෙන කොහොමද? අර අවසාන වෙලාවේ තියෙන මේ පැහැදිලි සිත. දැන් ඔන්න පැහැදිලි, බොහොම සරලයි, බොහොම සැහැල්ලුයි, බොහොම නිවිච්ච හිතක් ඔය ඇත්තන්ට නිදාගන්න ඉස්සෙල්ලා ඇති වෙනවා. දැන් මේක පුරුද්දක් කරගෙන යන්න. පුරුද්දක් කරගෙන යන්න. දැන් ඔහොම ඉන්නකොට දැන් අපිට සිතිවිලි අත්හැරියට පස්සේ අපිට දැනෙන්නේ මොකක්ද? දැන් එකම දේ තමයි හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා. දැන් ඕක අපිට ප්‍රකටව දැනෙන්නේ නැත්නම් ඔයත් අන්න පුළුවන් කමක් තියෙනවා සාමාන්‍ය නිදා ගන්නකොට අපි කියමුකෝ එක පැත්තකට ඇලේට නිදා ගන්නවා කියලා. එතකොට අපි දකුණු අත තියන් ඉන්න උදරේ මත. දැන් හිත එකඟ වෙනකොට මොකද වෙන්නේ? හොඳට දැනෙනවා උස් පහත් වෙන හැටි. උස් පහත් වෙන හැටි. උස් පහත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සෝබන හාමුදුරුවන්ගේ මම හිතන්නේ මහසී ක්‍රමය කියලා භාවනාවක් තියෙන බුරුමේ. ඒකෙද කියන්නේ මොකද්ද? පිම්බීම හැකිලිමනේ. ඒතකොට පිම්බීම හැකිලිම කියනක හොඳට දැනෙනවා වලට. හැබැයි එක දෙයක් තියෙනවා. මේ කියන විදිහට ඔයත් හික්මුණොත් සුමානයක් දෙකක් විතර ඒ කාලය තුල මුල් දවස්වල තිබිච්ච ක්‍රමය නෙමේ ටික දවසක් යනකොට හුස්ම ගැලඳෙන්නේ. මොකද වෙන්නේ? හුස්ම සියුම් වෙනවා, සියුම් වෙනවා, සියුම් වෙනවා, නොදැනියම්.
දැන් ඕර ඉතින් මම ධර්මයේ තියෙන වචන පාවිච්චි කරන්න ඕනේ නැහැ. පරිකර්ම නිමිත්ත කියයි, පටිභාග නිමිත්ත කියයි, උග්ඝහ නිමිත්ත ඔය විදිහට තියෙනවා. අපි කමක් නැහැ, අපි මේ අර්ථය දැනගනිමුකෝ. දැන් එතකොට ඔහොම වුණාට පස්සේ පින්නතුණේ ඊට පස්සේ එයා දැන් මේකට පුරුදු වෙලා දැන් මේකට බැහැගෙන මෙයාගේ එකම දේ බුද්ධ වන්දනාව මේකයි. දානේ මේකයි, වන්දනාව මේකයි. මොකක්ද? හිත දිහා බලන එක. දැන් ඔහොම යනකොට ඊට පස්සේ දිනු වුණාට පස්සේ අර මොනවාක්වත්ම දැනෙන්නේ නැහැ. මොනවාක්වත්ම දැනෙන්නේ නැහැ. මොනවාක්වත් දැනෙන්නේ නැහැ කියන්නේ දැන් සිතිවිලි හිතන්නෙත් නැහැ, අනාගතය ගැන හිතන්නෙත් නැහැ, වර්තමාන ගැන හිතන්නෙත් නැහැ. එකම දෙයයි තියෙන්නේ මොකද්ද? හුස්ම දැනුණා, දැන් හුස්ම දැනෙන්නෙත් නැහැ. ඊට පස්සේ පින්නොතුනේ දැනෙන්නේ වේදනාව දැනෙන්නේ. වේදනාව. දැන් එහෙනම් මම බණ පොතේ හැටියට කියන්නම්කෝ. දැන් ඔයත් අහලා තියෙනවානේ මෙහෙම දෙයක්. විවිච්ඡේ කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිතාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පද්ද විහෙරති නේද? විවිච්ඡේ කාමේ කියලා කියන්නේ ඒ හිත තුළ මොනම කාම අරමුණක්වත් නැහැ. කාමේ කියලා කොහොම මේ ලිංගිකත්ව විතරක් නෙමෙයි. ගෙවල් හදන්න කැමැත්ත තියෙනවා, දරුවන් දින් දෙන්න ගේන්න කැමැත්ත තියෙනවා, හම්බ කරන්න කැමැත්ත තියෙනවා, බලයට එන්න කැමැත්ත තියෙනවා. මොන තරම් සිතිවිලි තියෙනවද මේ මේ ඇතුලේ? ඒවා එකක්වත් නැහැ. ඒ මොනක්වත්ම නැහැ මේ වෙලාවේ. එතකොට අකුසලයේ ධම්මේ කුහාම ලෝභය මුල් කරගත්ත සිතිවිලි නැහැ, දෝෂය මුල් කරගත්ත සිතිවිලි නැහැ, මෝහය මුල් කරගත්ත සිතිවිලි නැහැ. පින්නතුනේ රහතන් වහන්සේගේ හිතෙන පහළ වෙලා තියෙනවා. මොහොතකට හරි ඔයත්තන්ගේ හිත අනේ රහත් භාවයට පත් වෙලා. මොහොතකට හරි. හැබැයි ඒක ටිකක් බොහොම සුළු වෙලාවටයි. අර වතුර බෝලයක් භාජනයේ අතින් තද කරගෙන ඉන්නවා වගේ තමයි අත ඇරිය ගමන් උඩට එනවා. ඒක වෙනම දෙයක්. දැන් මේක අපි මෙහෙම යමුකෝ. ඔය කියන සිත පින්නතුනේ දැන් මම කිව්ව මොනවද? විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව. මේ කියන ධ්‍යානාංග නේද? ඒකේ විතක්ක විචාර කියලා කිව්වහම එතන කියන්නේ පින්නතුනේ මේ කය සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ අරමුණ දැන් අපි කියමු දැන් භාවනා කරන්නට විධිමත් හෝ අවිධිමත් පටන් ගන්න වෙලාවේ දැන් ආස්වාස දැන් ඔන්න නිශ්ශබ්දයල තියෙන හිත තමයි දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස පටන් ගන්නවා. එතකොට ඒ තුල ගමන් කරනවා දැනෙනවා. ඒ තුල ගමන් කරන දැනෙනවා. එතකොට විතක් විචාර දෙකම හොඳට දැනෙනවා. අර මම කිව්වානේ ටික දවසක් යනකොට ආස්වාස නොදෙනි යනවා කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර අංශ දෙකම ඉවරයි. විතක්වත් නැහැ, විචාරත් නැහැ. ඊට පස්සේ තියෙන මනස මුල් කරගත්ත පීතිසුඛ ඒකාග්‍රතාව. ඒ පීතිසුඛ ඒකාග්‍රතාව කියන්නේ මම ඔය ඇත්තන්ට සඳහන් කළා කුමක්ද? කොහොම හරි ඔය ඇත්ත මේ ස්ථානෙට පත් වෙන මොකද්ද? නොදෙනී යන කුමක්ද නොදෙනී යන්නේ? ආස්වාස ප්‍රස්වාස. දැන් මොනවද දැනෙන්නේ? දැන් දැනෙන්නේ එකම දෙයයි, ශාරීරික වේදනාව. කායන පසන වේදනාව පසන. වේදනාව දැනෙනවා. වින්දනය දැනෙනවා. වින්දනය කියලා කියන්නේ මොකද්ද? තමන්ට තමන් සාමාන්‍ය වෙලාවට ඉන්නකොට, භාවනා නොකර ඉන්නකොට, ඒයින් දිනුවටපත් නොවී ඉන්නකොට දැනෙන ආ වූ ස්වභාවය නෙමේ අන්න අර තත්ත්වෙටපත් වුණාට පස්සේ දැනෙන්නේ. මේ හිසේ තියෙන හැම නහරයක්ම ක්‍රියා කරන හැටි දැනෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙන ලේ ගමන් කරන හැටි දැනෙනවා. අමුතුම විදිහේ ලෝකයකට ප්‍රවිෂ්ඨ වුණ තත්වයක් තමයි දැන් මේ ඇත්ත ලබලා තියෙන්නේ. දැන් ඉතින් මොකද කරන්න ඕන? දැන් මෙන්න මේ අවස්ථාවට පත් වුණාට පස්සේ ඔන්න තමන්ට පුළුවන් වැඩක් ගන්න. ඒ වැඩේ මොකක්ද? මූලිකම දේ තමයි විදර්ශනාවට යොමුන එක. ඊට මෙහා දෙයක් තියෙනවා ලෞකික වශයෙන්. මම කියන්නේ අස්මින් ලෝකේ පරම්මහිච කියලා, මේ ලෝකෙත් සැපයෙන් ඉන්නවා කියලා. ඒතර මේ ලෝකෙත් සැපයෙන් ඉන්නවා කියනවා නම් එතකොට ඒ ඇත්තට පුළුවන් කමක් තියෙනවා තමන්ගේ ශක්තිමත් සිත, පිරිසුදු සිත, ප්‍රභාස්වර සිත. ඒ සිත ඊට පස්සේ මොකද කරන්නේ? පුළුවන් තමන්ගේ ශරීරය ඇතුළතට යොමු කරන්න. ඇතුළතට යොමු කරන්න. දැන් ඇතුළතට යොමු කරනවායි කියලා කියන්නේ කුමක්ද? හිස් මුදුනේ ඉඳලා බලාගෙන ඉන්න. හිස් මුදුනේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ හිස් කබලේ තියෙන හැටි, මහමොලේ තියෙන හැටි, ඊට පස්සේ වගේම ඇස් වල ස්වභාවය. දැන් බොහෝ දෙනෙක් ඉන්නවා මේ උපැස්සියෝලක් පැනඳ ගන්න, කණ්ණාඩි දෙකක් දා ගන්න, ඇස් පෙනීම දුර්වලයි. නිකන්වත් මේ ඇත්තෝ අහන්නෙත් නෑ, උත්සාහ කරලා බලන්නෙත් නෑ. මේකට පිළියමක් නැද්ද ධර්මානුකූලව? දැන් මේවයි තියෙන ඒවා මැරුණා නම් ආයි උත්පාදනය කරන්න බෑ. නමුත් දැන් මේ හැදෙන වැඩෙන දරුවන්ගේ එහෙම එකක් නෑනේ. මොනවම හරි ප්‍රශ්නයක් නේ මෙතන තියෙන්නේ. එතකොට දැන් එහෙම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා අර මුළු ශරීරයේම දැන් අපි කියනවානේ දෙතිස් කුණප කියලා.
පුරුදු වෙලා තියෙන මොකද්ද අති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා පොතේ තියපු ටික ඒ විදිහටම කියන්නේ ඒකෙන් තේරුමක් නැහැ බලන්න 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 හිතන්න එපා දැන් බලනකොට පේනවා දැන් මගේ ඇස් දෙක මං ඇස් දෙක වහගෙන ඉන්නකොට රෑ කරුලේ මට පේනවා ඊට පස්සේ මොකද වෙන්නේ දත් ටික පේනවා හා උගුර පේනවා ඒ වගේම පෙනහළු පේනවා මේ හැම දෙයක්ම එතකොට මට බලන්න පුළුවන් දැන් ඔය කියන ශරීර අංගපසංග ඇතුළත තියෙන කොටස් මේ කොම්පියුටර් එකක් තියෙනවා නම් ඔක බලන්න පුළුවන් නේ මෙතෙන්ද එක දෙයක් තියෙනවා මොකද්ද අර උද්ග්‍රහණය උග්‍රහණිවිත කියලා කියනවනේ ඒක හොඳට හදා ගන්නවා කොහොමද හදා ගන්න සාමාන්‍ය අපි කියමු පෙනහළු වල ස්වභාවය කොහොමද ඈ ඒ වගේම දැන් අපි හිතමු දැන් දියවැඩියාව රෝගේ තියෙනවා අග්න්‍යාසයේ තියෙන්නේ කොතනද කියලා හරියට බලනවා හරියට තේරුම් ගන්නවා හරියද ඒ ස්ථාන පිළිබඳ හොඳට තේරුම් අරගෙන ඇතුළත සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරගෙන පහළටම යන්න ඕන. දැන් හරි. ඊට පස්සේ දැන් මේ හිතන්නේ නිකම්ම නිකං අවුල් වෙච්ච හිතක් නෙමෙයි. කාමයේ රාගයේ කිලුටු සිටිවලි වලින් පිරිච්ච හිතක් නෙමෙයි. මහා ප්‍රබල හිතක්. ඒක තේරුම් ගන්න ඕන. ඒතොර ඒ හිතෙන් දැන් අර විදිහට බලනකොට කෙනෙකුට තියෙන්න පුළුවන් හෘද රෝග තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇස්වල රෝග තියෙන පුළුවන් මොන හරි කමක් නැහැ. එතන හිත පවත්වාගෙන යන්න. එතන හිත පවත්වාගෙන යන්න. එතෙන්ට හිත යොමුක හිතෙන් බලනවා. දැන් අපි හිතමු කෙනෙකුට තියෙන. හැබැයි එක දෙයක් තියෙනවා මේ ඇත්ත ඕක ඉතින් දවස් දෙකක් කියලා කියයි කෝ එක හරි ගියේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. කොච්චර දුර ගමනක් එන්න ඕනද මම කියපු හැටියට. බොහොම තාම්පත් කමෙන්, සංසුන් කමෙන්, නිවිච්ච කමෙන් හිත හදාගෙන හිත ශක්තිමත් කරගෙන අන්නේ තියෙන ව්‍යාකූලත්වයේ අසනීපේ රෝගී වේදනාව තියෙන තැන බලනකොට ඒ වේදනාව විතරක් නෙමෙයි රෝගයත් පහ වෙලා යනවා දුර වෙලා යනවා ඉතින් ඒක බලන්න ඕන කල්පනා කරන්න මම මේ කියන්නේ මේ රෝග පීඩා දුරු කරගන්න භාවනාව ගන්නව නෙමෙයි අස්මින් ලෝකේ පරමිත කිව්වා නම් මේ ලෝකෙත් අපිට සැප තියෙන්න පාය ඒක පරිලවත් අපි නොදැනුවත්වම ඔන්න එතෙන්ට යනවා ඊට පස්සේ අපේ මනා වචනේ හික්මීමක් ක්‍රියාකාරීත්වයේ සංසුන්කමක් මහා පුදුම නිවීමක් ඇති වෙනවා වෙනද හිටියේ එක්කෙනා නෙමෙයි දැන් හින්නේ දරුවෝ කල්පනා කරනවා වෙනදන් අම්මා මෙහෙම නැහැනේ වෙනද තාත්තා මෙහෙම නැහැනේ දැන් මොකද මේ වෙලා තියෙන්නේ අන්න ඒගොල්ලන්ට දැනෙනවා පින්නතුනි අර අපේ පිළිවෙතනේ ඕකයි බුදුහාමුදුරුවෝ දාලේ ඉතින් ඒක නිසා දැන් මේ විදිහට අපි අර හිත පිහිටවනවා දැන් ඔය හිත පිහිටවනවායි කියලා කිව්වහම ඕකට මම සම්බන්ධ කරලා දෙන්නම් මේ දේශනාවේ අභිධර්මයේ තියෙන කතාව මොකක්ද අභිධර්මිතියේ පဋාණේ කියලා කියන්නේ අභිධර්මිතියේ ඉතින් බොහෝම වැදගත් ධර්ම කොටාසයක්නේ ඒකේ තියෙන හැටියට ඔය ඇත්තන පාලියෙන් කියන්න ඕන කමකුත් නැහැ මම සරලව කියන්නම් මේ අපේ රූපේ හදන්නේ කවුද දැන් ධර්මයේ කියලා තියෙනවා කම්මචිත්ත ඍතුආහාර කියලා නේ ඒ කියන්නේ අපේ රූපේ හදන්නේ අපි දන්නවා පෙර කර්මයට අනුව අපි මවකුස උපන්නා එතන ඉඳලා ඉතින් මරණය දක්වාම කර්මය බලපානවා කර්මය නම් මම ගණන් ගන්නෙත් නෑ ඕනෙත් නෑ ඒ කියන්නේ හිතන්න ඕනෙත් නෑ මම වැඩි බණ කියන්නෙත් නෑ මොකටද අපිට කර්මය මොනවටද අපිට කර්මය පසුගාමිත්වයට යන්නද ඉස්සරහට යන්නද හැබැයි සමහර වෙලාවට ඊට වඩා දෙයක් අපේ ඇත්තන්ට නෑ අපාය ගැන බණ අහනවා බොහොම ආසාවි දිවි ලෝකේ ගැන බණ අහනවා බොහොම හැබැයි නිවන් දැකීම ගැන කවුරුවක්වත් එහෙම අහන්නේ අපාය ගැන ලියපු පොත් තමයි හුඟක් දෙනෙක් කියවන්න කැමති පේතවත්තු විමානවත්තු ඕවා තමයි ඔබ දන්නේ නැහැ කි තියෙන අර්ථය මොකක්ද කියලා. එහෙම නෙවෙයි ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියෙනවා. තමන්ගේ හිත දියුණු කරගන්න. ඉතින් පින්නතුනි අර විදිහට තමන්ට තමන්ගේ හිත එහෙම දියුණු වෙනකොට අර කෙලෙස් ප්‍රහාණය කරන්න අපහසුතාවයක් නැහැ. මං මුලින් කියපු පදනම අමතක කරන්න එපා. මොකක්ද මේ පදනම? පදනම තමයි ශක්තිමත් හිත. ඒ ශක්තිමත් හිතට පුළුවන්කමක් තියෙන ඕනෑම ආසාවක් නැති කරන්න. ආසාවක් දුරු කරන්න. ආසාවකින් බැහැර වෙන්න. ඒක අමතක කරන්න එපා මම මුලින් කිව්වානේ ආසාව නැති කරන්න පුළුවන් පුළුවන් කමක් නැහැ පුළුවන් කමක් නැති නිසා තමයි සමහර වෙලාවට හොඳට සිල් ගන්නවා භාවනා කරනවා බණ අහනවා සීරු දෙම කරනවා හැබැයි එක දෙයක් තියෙනවා දීවැඩියාවක් තියෙනවා සාමාන්‍යයෙන් උපරිමයට දීවැඩියා උපරිමයට තිබෙද්දිත් කියනවා නෑ නෑ මට අර අහවල දෙයක් කන්න ඕන මොනවා හරි අපි හිතමු ඉතින් ඔය තියෙනවා පාන් තියෙනවා පේස්ට්‍රි තියෙනවා රෝල්ස් තියෙනවා නොයෙක් විදිහේ බීම වර්ග තියෙනවා මේ හොඳටම අමාරු වුණත් ඒ හිත හැදිලා නැහැ
ඔය ටික කල්පනා කරලා බලන්න. ඉතින් ඔය ඇත්ත මේ හුඟක් අය ලෙඩ්ඩු නෙවෙයි ලෙඩ්ඩු. ඉතින් බෙහෙත් ගැන විශ්වාසය තියන්න එපා. ඉතින් අර මම දැන් කියව කාරණේ මොකද්ද? කම්මචිත්ත යුතු ආහාර කියන එක තමයි මේ ශරීරයේ පවතින්නේ. එයින් අපිට කර්මයේ තිබිච්චාවේ. ඒකට යට වෙන්න එපා. එලාට අපිට පුළුවන් හිත කියන එක, ආහාරය කියන එක, ඍතුව කියන එක අපිට ඕන විදිහට හදාගන්න. බැරිද? පුළුවන්. අපේ රූපය පින්නතුනේ හැදෙන්නේ හදන්නේ කවුද? ආහාරයම නෙමෙයි. කවුරු හරි යවුත් කියලා අපි කන බොන දේවල් තමයි මේ රූපය හැදෙන්නේ හැදෙන්නේ කියලා. ඉතින් ඒක දිගු කාලීන දෙයක්නේ. දැන් අද කෑම කෑවට මොකෝ අද එකපාරටම අපිව මහත් වෙනවද, පුෂ්ටිමත් වෙනවද නැහැ, නිරෝගී වෙනවද නැහැ. නමුත් පින්නතුනේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ රූපය හදන හිත, මේ රූපය හදන හිත එහෙම නෙමෙයිද? කෙනෙකුට එකපාරටම කේන්තියක් ආපුවා මොකද වෙන්නේ? මූණ රතු වෙනවා, තොල් සංගල සෙලවෙනවා, දාඩිය දානවා, එක තැනක ඉන්න බෑ. පේනවද? රාග සිතක් ඇති වුණාම කොච්චර හිත වෙනස් වෙනවද, කය වෙනස් වෙනවද? කාමේ රාගයේ ඇති වුණත් මේ ශරීරයේ අන්න වෙනස් වීම තමයි හදනවා කියන්නේ. ද්වේෂය ඇති වුණත් එහෙමයි. මෝහය ඇති වුණාම නිදාගත්ත ගමන් ඔහේ පැත්තකට වෙච්ච ගමන් මැරිච්ච අය වගේ අපේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන එකම බණ තමයි මෝහේ මුල් කරගත්ත මේ අවාසනාවන්ත පාපය කියන අකුසලය කියන. ඉතින් ඒ හින්දා හොඳට තේරුම් ගන්න. එතකොට අපේ හිතනම් අපේ ශරීරය හදන්නේ. මේක අපි තව ටිකක් එහාට ගියොත් පරමාණු කියන එකක් බුද්ධ ධර්මයේ නැහැ. හැබැයි ඒකට තියෙන මොකද්ද? රූප කලාප. ඕක අභිධර්ම පොත්වල තියෙන සුද්ධාෂ්ටයමකේ කියලා. මොකද්ද සුද්ධාෂ්ටයමකේ කියන්නේ? පින්නතුනි මේ කේස්පටවි කීකේ භාවනා කරන්න එපා. ඒක මන් දන්නේ නැහැ කවුරු කියලා දුන්නද කියලා. පටවි ආපෝ තේජෝ ආයෝ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි, ලක්ෂණයක් නේ. ලක්ෂණයක් නේ. වැස්ස වහිනවා කියන වගේ වැඩක් නේ. වැස්ස වහිනවද? වැස්සද වැස්ස වහිනවා කියලා කියන්නේ බෑ. ඒ වගේ දෙයක් තමයි දැන් අපිත් වෙලා තින්නේ. අපිට මේක අර කියනකොට කියලා දිය තියනවා. පටවි කියන්නේ පස් කියයි, මොකද්ද මේ ආපෝ කියන්නේ වතුර කියයි, හුලඟ කියන එකට මම හිතන්නේ මොකද්ද වායු ධාතුව කියයි. වැරදි අවබෝධ. එහෙම නෙමෙයි. මේවට පින්නතුනේ කිසිම ආකාරයකින් ද්‍රව්‍ය වල සම්බන්ධයක් නැහැ. මේකේ තියෙන ක්‍රියාකාරීත්වය. එතකොට අන්නේ ඒ හතර තියෙනවා අපේ ශරීරය තුළ. මේ හතර මේ මේසෙත් තියෙනවා. මේ මයික් එකෙත් තියෙනවා. හැම දෙනා තුළම තියෙනවා. තිරිසන් සත්තු තුළත් තියෙනවා. ඒ හතර පින්නතුනේ එක එක විදිහට දැන් අපි කිව්වොත් මේ ඔලෝසුව. ඔලෝසුවට ඒ හතරාව එක විදිහක සංයුතයක් හැටියට. මගේ ශරීරෙත් එක විදිහකට. ගහකට බලමු එක විදිහට. ඒවා සංයුක්ත වෙච්ච එකතු වෙච්ච ස්වභාවය අනුව විවිධ වස්තු නිර්මාණය වෙනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ හැම දෙයකම තියෙන මෙන්න මේ මූලික ස්වභාවය. මොකද්ද? තද ගතිය තියෙනවා. ඇලෙන ගතිය තියෙනවා. ඇලෙන ගතිය නැත්තම් මේ බිත්ති වඳින්නේ බැහැනේ. අපි මේ විදිහට ශරීරය පවතින්නේ නැහැනේ. එහෙනම් ඔක්කොම විසිරලා යනවා. ගහක කොළයක් තියෙන බැහැනේ. ඒවැය තියෙනවා. අන්න ආබද්ධ ලක්ෂණ. ඒ වගේම උණුසුම කියන එක. උණුසුම කියන එක වෙන්න තුනේ හරි වැදගත් දෙයක්. මොනතරම් වැදගත්ද කියනවා නම් උණුසුම කියන එක සෑහෙන වෙලාවක් කතා කරන්න පුළුවන් හොඳ මාතෘකාවක්. උණුසුම කියන එක. ඒක තේරුම් ගන්න උපදිනකොට මුලින් ඇති වෙන්නේ මොකක්ද? උණුසුමනේ. උපදිනකොට ඇති වෙන උණුසුම. ඒ උණුසුම ශක්ති සම්පන්න නම් පින්නතුනි මරණය දක්වාම ශක්ති සම්පන්නම් කියන්නේ මොකක්ද? ඒක සම පාකිනියා ගහනියා සමන්නාගතෝ. ඔක බුදුහාමුදුරු දේශනා කළේ බෝධිරාජ කුමාරය අහනවා ස්වාමීනි ආර්ය මාර්ගයට පිවිසෙන කෙනෙකුට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? උන්වහන්සේ වැදගත් කොට දේශනා කරන්නේ මේක. ඒ කියන්නේ සමානව පැහැෙන ගතියක් තියෙන්න ඕන ඒ උණුසුම තුළ. අපි උපදින වෙලාවේ ලැබිච්ච උණුසුම තුළ සමානව පැහැෙන ගතියක්. දැන් එහෙම තියෙනවද? සමහර කෙනෙකුගේ සෙන් රෝග වැඩි, කුෂ්ඨ රෝග වැඩි, නොඑක් විදිහ අසනීප. ඇයි ඒ? අර සමානව පැහෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාණයක් වල පිච්චෙන ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. මොන සමානතාව? ඒකයි බුදුහාරු දේශනා කළ මේ දෙක සමානව තියෙන්න ඕන. ඒ හින්දා පින්නතුනේ අපිට අපේ තියෙන ඒ අඩුපාඩුකම් උනත් කර්මයෙන් අපි කියමු කර්මයෙන් ලැබුණා කියලා ඒ උනත් යටපත් කරගන්න පුළුවන් අන්න අපි හිත හදා ගන්න ඕන. ඒකට දැන් මම කියවන රූප කලාප ගැන ඒ කියන්නේ මොකද්ද? පටවිය ආපෝ තේජෝ වායෝ. ඒකට වන්නගන්ධ රසෝජා කියලා තව උපාදාය රූප තියෙනවා. ඒ කියන්නේ ඒක ලක්ෂණ. මේ අටෙන් යුක්තයි අපේ ඊටාම කුඩා අංශු. මේ භාවනා ගැන පොඩ්ඩක් හරි දාන්න කෙනෙක්, බණ ගැන පොඩ්ඩක් හරි දාන්න කෙනෙකුට මේක රසවත්. අනිත් කෙනෙක් නම් මේක අහන්නේ නැහැ. ඒකම තමයි අපිට මේ විනාශ වෙලා තියෙන්නේ. ඒකට දැන් ඔබේ මගේ අපකාගේ ශරීර තුල
කඳුළු බිඳුවක් ගත්තොත්, ලේ බිඳුවක් ගත්තොත්, ඇහැට පෙනෙන නොපෙනෙන තරම් දෙයක් ගත්තොත් ඒකේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් තියෙනවා අර කුඩා අංශු. මොනවද අපි ඒකට කියන්නේ? රූප කලාප කියලා. ඒව අපි ඉන්නතුනේ හැමතිස්සෙම වැඩ කරනවා. හරියට අර කොන්ක්‍රීට් මැෂින් එකට දැම්මහම ඒ වගේ වැඩ කරනවා. අපිට පේන්නේ නැහැ. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? උපාද වය. උපාද රීති භංග කියලා තියෙනවානේ. එතකොට මේවා ඇති වෙනව නැති වෙනව ඇති වෙනව. ඒ ඇති වෙන නැති වෙන අතරට විෂමාචාර සිතුවිල්ලක් ආපු ගමන් මොකද වෙන්නේ? අර ඔක්කොම දුර්වර්ණ වෙනවා. දූෂිත වෙනවා. රෝගී වෙනවා. ගිලන්නේ. එහෙනම් ප්‍රබෝධජනක සිතුවිල්ලක් ආපුවම, සන්තෝෂජනක සිතුවිල්ලක් ඇති වුණාම හරිම ශක්තිමත් වෙනවා. බොහොම පිංවන්ත වෙනවා. නිරෝගී වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි අර භාවනා කරනකොට දැන් නිදාගෙන භාවනාවනේ මම කිව්වේ. මම කිව්වේ නෑ පිළිවෙත් ඕන, පූර්වක්‍ෘත්‍ය ඕන මොනවාක්වත් මම කියන්නේ නෑ. එහෙම මම නොකියන්නේ ඒක අවමන් කරන්නේ මේ අඩුතක්සේරුවට දාන්නේ මේ භාවනා නොකරන උන්දලටත් මේ ගැන කියලා දෙන්න ඕන නිසා. දැන් එතකොට පින්නතුනි එහෙම ඉන්නකොට තමන්ගේ ශාරීරිය තුල යම් කිසි වෙනසක් ඒකාන්තයෙන් ඇති වෙනවා. ඒ වෙනස අර දුර්වල වෙච්ච තැනට යොමු කර ගන්න ඕන. අනේ දුර්වල වෙච්ච තැනට යොමු කරගත්තාම පුළුවන් කමක් තියෙනවා පින්නතුනේ එතන එතකොට ශක්තිමත් කරගන්න. දැන් හොඳට තේරුණානේ. තව මේ වායු ඌර්ධයත්තෝ පොඩ්ඩක් මේක හිතන්න. මම මේ කිව්වේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූලව. එතකොට අපිට මෙතනදී ඊට පස්සේ මේක දිනු වෙනකොට ඔයත්තන්ට විදර්ශනාව සම්පූර්ණ වෙනවා. එතකොට මම කියවනේ පීති සුඛ ඒකාග්‍රතා කියන එක. දැන් මම ඔය කියපු භාවනා ක්‍රමයේ ටික කාලයක් කරනකොට ඔයත්තන්ට හොඳට ශරීරය සැහැල්ලු වුණාම අන්න හොඳට දැනෙන එතකොට තමන්ට අර මම කිව්වේ ආස්වාස ප්‍රසවාස දැනෙන්නේ නැහැ. සිතුවිලි මොනවාක්වත් නැහැ. ශාරීරික මහා පුදුම සැහැල්ලුවක්. සිසිල් බවක්. ඒකට පුරුදු වුණාට පස්සේ අන්න එතන තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්න මොකද්ද? මේ ධ්‍යානයට ඇලෙන්න එපා කියලා. මොකද ධ්‍යානයට ඇලෙන්න එපා කියන්නේ මේ ඇත්ත කවදාවත් නොදුටු අත්විඳපු නැති සැපයක් මේ තුලින් ලබනවා. ඉතින් පින්නතුනි අසනීප අවස්ථාවකදී තමාගේ හිත ශක්තිමත් කරගන්නට විතර වඩා දෙයක් නැහැ. එතකොට දැන් මම මේ සඳහන් කළේ බොහොම ටිකයි. බොහොම ටිකයි සඳහන් කළේ අංශු මාත්‍රයක් පමණයි. අපි මේක හොඳට ඉගෙන ගත්තොත්, හොඳට දැන කියාගත්තොත් පින්නතුනි ඒක තමයි බුදුහාරු දේශනා කරපු විශිෂ්ටම පින්කම, විශිෂ්ටම කුසලය. ඒ කුසලයට ඔයත්තන්ගේ සිත් සතන් යොමු වේවා. සියලු දෙනාට මේ දේශනා කරපු ධර්මයේ සාක්ෂාත් වේවා. නිරෝගී හිතක්, නිරෝගී කයක් ඇති වේවා. ඒ තුලින් හැම දිනා ප්‍රාර්ථනා කරන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ධර්ම දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි ආදරණීය මෑණියන් මල්ලිකා ඒකනායක මැතිණියගේ 82 වැනි ජන්මදිනය උපන්දිනය අද. ඒ නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, ඉදිරියටත් නිරෝගීව කටයුතු කිරීමේ වාසනාව භාග්‍ය ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව මීට වසර 8කට පෙර අභාවප්‍රාප්ත වූ ආදරණීය පියාණන් සිහිපත් කිරීම, පියාගේ භවගාමී ජීවිතය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම පවුල්වලට සහසම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, ඒ අයට උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව, සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අද දින 82 වැනි උපන්දිනය සමරන වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාර ඉසුරු නිවසේ පදිංචි මල්ලිකා ඒකනායක මැතිණියගේ දූ දරු පිරිස මේ මාස 26 වැනි දිනට යෙදෙන සිය උපන්දිනය වෙනුවෙන් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වේයන්ගොඩ එස්.එල්. පතාහේන පදිංචි W.A. ප්‍රේමාවතී මහත්මිය අංක 20 නිවසේ සිට. එතුමියගේ ප්‍රාර්ථනාවන් අතර මිය පරලොව ගිය දෙමව්පියන් ප්‍රධාන, සහෝදර සහෝදරියන් ප්‍රධාන, ඒරත් සිංහ උපාසක මහත්මාට පින් අනුමෝදන් කිරීම, යෝඩිලු සිහාමි ආදරණීය මෑණියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, W.A. හැන්ඩි විජේසිංහ, W.A. කරුණාසේකර, W.A. ඇල්පිනෝනා, W.A. විජේරත්න මේ අය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, එමෙන්ම W.A. කරුණාරත්න, ආදරණීය ස්වාමියා, W.A. විජේලාල් පුතණුවන්, රට වෙනුවෙන් දිවිපෙදූ විජිත බණ්ඩාර බෑණනුවන් මේ සියලු දෙනා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, මේ සියලු දෙනාගේම භවගාමී ජීවිත වාසනාවන්ත වේවායි
ප්‍රාර්ථනා කිරීම. මෙවර අපොස උසස් පෙළ විභාගයට මොහොන දෙන දිනින්දු සුපන් පුතණුවන්ගේ අධ්‍යාපන ජය වෙනුවෙන් සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. ශිෂ්‍යත්ව විභාගයට මොහොන දෙන කශ්මී මිනිබිරියගේ අධ්‍යාපන ජය වෙනුවෙන් සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. නොවැම්බර් මාසයේ උපන් දින සැමරු ගයනී සහ දිල්ෂාන් මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ. ඒ වගේම පවුල්වලට සහසම්බන්ධ සුජීවත්ව සිටින සියලුම දෙනාගේ සියලු යහපත් අපේක්ෂාවන් ඉටු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වේයන්ගොඩ එස්එල් පතාහේන අංක 20 නිවසේ පදිංචි W.A. ප්‍රේමවතී මහත්මිය ප්‍රධාන පිරිස. මොනරාගල වැදි කුඹුර 32 කොටස 147 නිවසේ පදිංචි R.W. සීලවතී මහත්මිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. සීලවතී මහත්මියගේ 70 ජන්මදිනය වෙනුවෙන් එතුමිය මෙලෙස ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ එතුමියගේ ප්‍රාර්ථනාවන් අතර සිහිනුවන දියුණු වීම, ඒ වගේම මෙම ධර්මදේශනාවේ කුසලයේ හේතුවෙන් උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව, මතු යම් දවසක නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, එමෙන්ම මීට වසර 28කට පෙර අභව ප්‍රාප්ත වුණ R.W. ජෝන් පියානන් සිහිපත් කිරීම, වසර 17කට පෙර අභව ප්‍රාප්ත වූ W.M. හීන් මැනිකා මෑණියන් සිහිපත් කිරීම, වසර 39කට පෙර මිය ගිය W.A. පියදාස මාමණ්ඩිය සිහිපත් කිරීම, වසර 10කට පෙර මිය ගිය B.G. රොසලින් ආච්චි අම්මා සිහිපත් කිරීම, එමෙන්ම බාප්පා ප්‍රධාන පවුලට සහසම්බන්ධ මිය පරලව ගිය සියලුම දෙනාට සසරින් එතර වීමට වාසනාව භාග්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, සුජීවත්ව සිටින ස්වාමියාට, දූ දරුවන්ට, දුවා දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු සාර්ථක වීම, ඒ වගේම මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ 70 ජන්මදිනය සමරන මොනරාගල වැදි කුඹුර 32 කොටස 147 නිවසේ පදිංචි R.W. සීලවතී මහත්මිය. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. ධර්ම දේශනාවේ දායකත්වී බාරගත් පින්නතුන්ගේ යහපත් අධිෂ්ඨාන ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සියලු දිනාටම මේ පින්කම ආනිසංස බලයෙන් උතුම් නිර්වාණ සම්පත්තියේ හේතු වාසනා වේවා. ඉත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා. ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩවත සමාධි මැදුර විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද පයාගල නන්ද ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපට කතා කරන්න අපේ දුරකථන අංකය 0112-6912-7140. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.